සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේ දුවේ. ඉස්සර කාලයට වඩා දැන් මේ කාලේ චුට්ටක් වෙනස්. ඒක ඔබත් මමත් මුළු ලෝකෙම පිළිගන්න දෙන්නේ. අද මාධ්‍ය වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ටෙක්නොලොජි කියන දේ ගොඩක් හොඳට වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේක නරකයිද කියලා හැවුවොත් නැහැ. නරක නැහැ. ඉස්සර ටෙලිෆෝන් කෝල් එකක් තිබුණේ නැහැනේ. නමුත් දැන් කෝල් එකක් ගන්න පුළුවන්, දුරකථන ඇමතුමක් ගන්න පුළුවන්, මූණට මූණ බලාගෙන කතා කරන්නට පුළුවන්. ඒතර ඇහෙන දේවල් තියෙනවා, SMS ගහන්නට පුළුවන්, මෙසේජ් ගොඩාක් දේවල් තියෙනවා කරගන්න. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ ජීවිතයට කවුරු හරි කෝල් එකක් දෙනකොට ඒ කෝල් එකේ තියෙනවා, SMS එකේ තියෙනවා රත්නම් මේ තාත්තේ පුතේ දුවේ වටිනාකමක්. ඒ වටිනාකම තමයි සමහර කෝල්ස් ඔබ දන්නේ නැහැ කවුද කියලා. ඒ දන්නේ නැති කෙනෙකුත් එක්ක තමයි ඔබ කතා බහ කරන්නට යන්නේ. සමහර අය ඔබ හොඳට ඇසුරු කරන, ඔබ බලාපොරොත්තු වෙන ඉඳපු කෝල් එකක්. හැබැයි මේ මොන තත්වයේ තුල මේ කෝල් එක ඔබේ ජීවිතයට ආවත් ඒ කෝල් කරන කෙනාට, මේ මොහොතේදී කතා කරන කෙනාට ඔබට අවශ්‍ය කරන සිත්‍රිදීමක් ඇති කරන්න පුළුවන්, වේදනාවක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්, ශක්තියක් වෙන්න පුළුවන්, සුවයක් වෙන්න පුළුවන්. එතන මේ එකම පුද්ගලයෙකුට පුළුවන් මේ ෆෝන් කෝල් එකදී එක මිනිස්සෙක්ව නැති කරලා, බැරි කරලා, වහබීලා මරණ තත්වයටම ගේන්න පුළුවන්. මට දවසක් මතකයි එක්තරා දවසක පුංචි ගෑනු ළමෙක් හදිස්සියේ පැන්ඩොල් ටිකක් බීලා. එතකොට මේ පැන්ඩොල් බිව්වේ කොයි විදිහටද කියලා හවුවත් කාර්යය මං දෙවනවංශයේ කැමැත්ත තුළ ඒ දරුවා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා බේරගත්තා. අද ලස්සනට පවුල් ජීවිතයක් ගත කරගෙන යනවාද? හැබැයි එදා දවසේදී මං ඇහුවා, මේ දුවේ මට කියන්නකො ඔබ කොහොමද මේ පැන්ඩොල් ටික නැත්නම් මේ වස ටික ගත්තේ අනවශ්‍ය විදියට? එතකොට කියනවා, මම කෝල් එකේ හිටියා මගේ කොල්ලත් එක්ක. ඒ නිසා කෝල් එකේ ඉඳින්ද මං එයාට කිව්වා, මම දැන් බොනවා. එතකොට එයා කිව්වා, පිස්සු වැඩ කරන්න එපා කියලා. හැබැයි එයා මට කියපු දෙයත් එක්ක මං බිව්වා, හැබැයි මට දැන් ජීවත් වෙන්න ඕනේ ෆාදර්. දැන් බලන්න, දැන් අර කොළු පැටියා එදා කතා කරපු වචන නිසා මෙයාට බොන්න ඕන වුණා. මං කතා කරපු වචන නිසා, දුවේ කියලා කතා කරපු නිසා එදා දවසේදී යාට ජීවත් වෙන්න ඕන වුණා. එතකොට මේ එකම පුද්ගලයාට අර ආදරේ කියලා කතා කරපු මිනිස්යාගේ සිත්‍රිදීම් සහ වේදනාවන් නිසා ඒ පුද්ගලයාව මරණ තත්වයටම පත් කරලා නැති කරන්න හදනවා. හැබැයි මේ මොහොතේදී තවත් ඒ වගේම වචනයක් පාවිච්චි කරලා, පුතේ ඔයාගේ ජීවිතේ ගොඩක් වටිනවා, ඔයාගේ ලස්සන කෙනෙක්, අතීතයේ ඝන කලබල වෙන්න එපා, ඔයාට ලස්සන ගමනක් යන්න පුළුවන් කියන ඒ දුන්න ඒ එක වචනයක් තුළ එයාට බලාපොරොත්තුවක් ඇති කෙරෙව්වා. මම ඉස්සෙල්ලාම මේ වහ ටික කොහොමද එළියට ගන්න කියලා බැලුවේ නැහැ. මම බලාපොරොත්තුවක් ඇති කරා මනසට, නැහැ ඔබ මැරෙන්නේ නැහැ, ඔබ ජීවත් වෙන්නට යනවා, ස්වාමින් වහන්සේ ඔබ ජීවත් කරවන්නට යනවායි කියලා කිව්වා. නමුත් මම ඉස්පිරිතාලට අරගෙන ගියා. හැබැයි වහබීල අවුත්කාරයේ ඩොක්ටර්ස්ලා වුණත් නර්ස්ලා වුණත් බලන්න කැමති නැහැ. මං කිව්වා, අනේ පව්, මේ දරුවව බලාගන්න කොහොම හරි බේරන්න කියලා. ඒතන හිටපු ඩොක්ටර් කෙනෙක් සමා නර්ස්ලා මාව අඳුරන නිසා ඒගොල්ලෝ කිව්වා, රයිට් අනේ කොහොම හරි මේවා කරමුයි කියලා. එකපාරටම ඒගොල්ලෝ ඔක්කොම ඇක්ටිවේට් වුණා. ඒ වැඩේ කරලා ජීවිතේ බේරගත්තා. ඒ නිසා මේ එකම කෝල් එක, මේ පැත්තෙන් කෝල් එකක් එනවා, වචනයක් ඇහෙනවා, මේ පැත්තෙන් තවත් කෙනෙක් බලාපොරොත්තුවක් දෙනවා. ඒ නිසා ජීවිතේ කියන දේ රත්‍රනම් මේ තාත්තේ පුතේ දුවේ මිනිසුන්ගේ බලාපොරොත්තු නැති වෙන විදියට කතා කරන්න එපා. මිනිසුන්ව මේ මොහොතේ මරණ විදියට කතා කරන්න එපා. මිනිසුන්ගේ ජීවිතවල දුර්වලකම් තියෙන්නට පුළුවන්, අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්, බැරි අමාරුකම් තියෙන්නට පුළුවන්. ජීවිතේ ආපස්සට හැරලා බැලුවොත් කොහේ හරි තැනක තුවාලයක් නිසා ඒ මනුස්සයා එහෙම හැසිරලා තියෙන්න පුළුවන්, ඒ කාන්තාව එහෙම හැසිරලා තියෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේදී ඔබ ළඟ තියෙනවද දයාබර හදවතක්? ඔබ ළඟ තියෙනවද ආදරවන්ත හදවතක්? ඔබ ළඟ තියෙනවද ප්‍රේමවන්ත ජීවිත ක්‍රමවේදයක් අනිත් අර දුර්වල මනුස්සයාගේ ජීවිතේ අතට අරගෙන ඉහළට ගන්න? එහෙම නැත්නම් ඒ දුර්වලයි කියලා දැනෙනකොට, අඩුපාඩුකම් තියෙනවා කියලා දැනෙනකොට මේ මොහොතේදී අතහැරලා මරලා දාන්නද යන්නේ? ඒස රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ
කෝල් එකක් වෙන්නට පුළුවන්. SMSයක් වෙන්න පුළුවන්. බලාපොරොත්තුවක් ඇති කරන දෙයක් ඇති කරන්න, කතා බහේදී බලාපොරොත්තුවක් දෙන්න තුවාල කරන්න එපා. එනිසා රත්තරන් මේ තාත්තිපුතේ දුවේ චේසුස් ස්වාමින් වහන්සේ තුවාල කරේ නැහැ. ස්වාමින් වහන්සේ සුවපත් කරා. එනිසා වහන්සේ කියනවා, පියාණනි මොවුන් කරන දේ නොදැන කරන නිසා මොවුන්ට සමාව මැනවයි කියලා. එහෙනම් සමාව දෙන්න පුළුවන් හදවතක් ඔබේ ජීවිතය ඇති කරගන්න. මොකද අපි ඔක්කොම චූටි කාලයක් ජීවත් වෙන්නට යන්නේ. ජීවිතුන් අතර ඉද්දී වෛරයකුත් එක්ක ඔබ මැරෙන්න අවශ්‍යතාවයකුත් නැහැ, මම මැරෙන්න අවශ්‍යතාවයකුත් නැහැ, අපි කවුරුවක්වත් මැරෙන්න අවශ්‍යතාවයක් නැහැ වෛරයකුත් එක්ක. හැම මොහොතකදීම සතුට සිතින් ජීවත් වෙන්න දේව ශක්තිය ඉල්ලන්න ඔබ සියලු දෙනාට ජීසු පිටයි.